හතරවෙනි පාඩම අනුව ළමයි ඝනවස්තුවල පෘෂ්ඨ වර්ග ඵලය කියන එකේ අදහස ඔගොල්ලෝ දන්නව ඇති ඝනවස්තු කියන්නේ ඔගොල්ලෝ දන්න සරලම ඝනවස්තුව තමයි ඝනකේ ඝනකාභයේ සිලින්ඩරේ එතකොට මේ පාඩමට අදාළ වෙනවා අපිට පිරමිඩ ඊට අමතරව කේතුව ඊට අමතරව ගෝලය මෙන්න මේ වගේ ඒවා ඝනවස්තු කියනවා එතකොට ඕකේ පුතේ පෘෂ්ඨවල වර්ගඵලය කියන්නේ ඒකේ වටේ තියෙන අපි මුහුණක් විදිහට ගත්තොත් ඒ සියල්ලම වර්ගඵලයන්ගේ එකතුව එහෙනම් අපි බලමු ඒක ආශ්‍රිතව මුලින්ම ඉස්සෙල්ල පන්ති දෙයක් අපි මතකයට අරගමු එහෙනම් ලියන්න පළවෙනි ගාන විදිහට Pigamu prushta warga palaya soyanda kiyala liyanna. Prushta warga palaya soyanda. Etoda eke yatade api gamu ganakayak. Me ganakaya thiyena me vidiyata මේකේ 10යි CM මම ගන්නම් මේ පැත්තටත් 10යි CM ගන්නම් එහෙනම් ඔයගොල්ලෝ බලන්න මේකේ පෘෂ්ඨ වර්ග ඵලය කියන එක හොයා ගන්නයි අපිට තියෙන්නේ ඇඳ ගන්න බලන්න කටුවට වැඩි ලස්සනකට ඕනේ එතකොට අපි ගත්තොත් මූණතක වර්ග ඵලය වෙන්නේ දහවරක් දහයෙන් වර්ග සෙන්ටිමීටර් සීයයි එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙන්නේ සීය පැති හයක් වර්ග සෙන්ටිමීටර් හය සීයයි අපිට මේ විදිහට මේවා ඉස්සෙල්ල පන්තිවල ඉගෙන ගත්ත දේවල් වැඩි කාලයක් ගන්න නැතුව පොඩි මතකයක් විතරයි තියාගන්නේ එතකොට මේකේ රෝස පාටින් මම අඳුරු කරලා තියෙනවා මේ පැති මූණත. එතකොට මේ පැති මූණත ළමයි ඔයගලන්ට පේනවා ඇති 6 වරක් 4න් ඒ වගේම ගඩොල් කැටයක් වගේ එකක් සිහියට නැගුවොත් ඒ වගේ මෙහා පැත්තේ තියෙනවා පැණි පැටි මුහුණතක් ඒකත් 6 වරක් 4න් එන්නේ. එතකොට ලා නිල් පාටින් අඳුරු කරලා දිනනවා පතුල. පතුල වෙන්නේ 10 වරක් 6. ඒ වගේම තමයි උඩ කොටසත්. මොකද මේ දෙකම වර්ගඵලයෙන් එක සමානයි. ඊට පස්සේ මම පාට නොකරපු ඉදිරි මුහුණත ගත්තොත් 10ක් දිගට හතරක් උසට يعني 10 වරක් හතර. ඒ වගේ මුහුණක් දෙකක් තියෙනවා. එතකොට මේ ඇතුලේ තියෙන්නේ ඒකිනෙකට වෙනස් ආකාරයේ ළමයිනේ මුහුණත් වර්ග ටික. එතකොට ඒ වගේ මුහුණත් ගොඩවල් දෙගුණයක් තියෙනවා. ඒ හින්දා ඒ එකතු අරගෙන අපි දෙකෙන් ගුණ කරා කියලා හිතුවනම් හරි. එහෙමනම් 6 වරක් 4 24 එකතු කිරීම 10 වරක් 6 60 එකතු කිරීම 10 වරක් 4 40 වර්ග සෙන්ටිමීටර්. එතකොට ඒ අනුව
අපිට පුළුවන් හයවරක් හතර විසි හතරයි දහවරක් හය හැටයි දහවරක් හතර හතලියයි සීයයි එකසිය විසි හතරේ දෙගුණේ වර්ග සෙන්ටිමීටර් දෙසි හතලිස් අටයි මේක සමානයි දෙසි හතලිස් අටයි වර්ග සෙන්ටිමීටර් පවින්දි මම හරිද ඕක දෙන්නේ Tanya hari ini, gak Hindu mang hari itu putih. Jai ini bal suri mang hari itu. Hari sir. Right. Emangnya ngapi? Mede kada basi api kan gatca silinder ini. අපි සිලින්ඩරය ආශ්‍රය කරගෙන අපි ගැටලුවකට යමු. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නයේදී අපි ගමු සිලින්ඩරයක්. අපිට මේවා එච්චර ලස්සනට ඕනේ නැහැ අපි කටස්ථාන විතරයි අඳින්නේ. එතකොට මම ගන්නම් මේ විදියට පළවෙනි ප්‍රශ්නේ මුහුණතක වර්ගඵලය දෙවෙනි ප්‍රශ්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය තුන්වෙනි ප්‍රශ්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඔවින් මේ අපි හතරවෙනි පාඩම කියලා ලියාගන්න ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය කියලා මේ ගණන් ටික හදාගෙන යන්න පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියලා. එතකොට මෙන්න මේ ප්‍රශ්න ටික අපි ගමු. තුන්වෙනි ප්‍රශ්නෙට අදාළව. එහෙනම් මුහුණත් ඇත්තටම සිලින්ඩරයක මුහුණක් කියන්නේ ඔය වෘත්තාකාර පැති දෙක විතරයි. මුහුණ දෙක කියන එකේ අදහස සමතලා පෘෂ්ඨයක් කියන එක. මුහුණ දෙක අනිවාර්යෙන් සමතලයි. එතකොට උඩ මුහුණයි යට මුහුණයි තියෙනවා සිලින්ඩරයකට මුහුණක් දෙකයි. වක්‍ර කොටස මුහුණක් නෙමෙයි. ඒක පෘෂ්ඨ කොටසේම වක්‍ර කොටසක්. එහෙනම් සිලින්ඩරයේ මුහුණක් දෙකයි. එක මුහුණතක වර්ගඵලය තමයි අපේ මුලින්ම අහන්නේ. මනම් අපි ඒ සිලින්ඩරයේ මුහුණතක වර්ගඵලය කියන්නේ මුහුණත වෘත්තාකාර එනම් phi r වර්ගය ගමු r කියන්නේ 7 4 වර්ග සෙන්ටිමීටර් කැපිල ගිහිල්ලා 154 එනවා වර්ගඵලය එතකොට වක්‍ර පෘෂ්ඨය කියන්නේ 2 phi r වරක් උත්තේ පරිධිය මේන්නේ 2 phi r කියන්නේ උත්තේක පරිධිය ඔබට තේරෙනවා ඇති මේ වක්‍ර පෘෂ්ඨ කොටස ලැබෙන්නේ ඍජු කෝණාශ්‍රයකින් මේ ඍජු කෝණාශ්‍රයේ තිලා තියෙනවා උත්තේක එතකොට මේ පැත්තේ දිග 2 phi r මේක උස h කියලා ගත්තොත් මේ සූත්‍රයේ ඉන්නේ 2 phi r h එතකොට දෙක වැඩි කිරීම 22 බෙදීම හත වැඩි කිරීම r කියන්නේ හත වැඩි කිරීම 10 මේ විදිහට ඔයගොල්ලන්ට 440 වර්ග සෙන්ටිමීටර් කියලායි. එතකොට 154 එකතු කිරීම පතුල 154 එකතු කිරීම 440 වෙනවා ඔක්කොම වර්ග සෙන්ටිමීටර් 308යි 448 වගේද බලන්න. යාරි මං හරිද? ඒක පොඩ්ඩක් ආය කියලා දැන බලන්න. ඔව් ඒකේ මේ මොහොතේ උඩ වර්ගඵලයේ වෙන්නේ වෘත්තයක්. ඒ කියන්නේ phi r වර්ගය. ඒක 154යි නේ. වක්‍ර පෘෂ්ඨය කියන්නේ අපිට ඒ සූත්‍රයේ දෙනවා. 2 phi r h
Itu berarti 25RH ini kapi daya sreni ini terapu ika. Itu berarti 25RH kianne deka beri kiri ma 5 kianne hateng isi deka R kianne hate H ini berarti usah daya agganno. Hatata hata kapi lagi ya dewa rakti isi deka hatali satrai daya yang guna kolot harzia hatali hai. Ini pasnya mulu prusta warga pale kianne udah urte yata urte ikasiya panas satrewa dekai. Kianne tunsiya atai harzia hatalia wakra prusta. Tunai hatrai hatai hatsiya hatalis satai. Terunadu te kohomanda. Nadda gatwa. Oh, gatwa tino nang khatari handa mami ikmaning kali ugolan dar dahai karapua hinda. Balan namut me sulu kiri ngarin da gela ya kodi wena sati no anang. Oh, eke o onadi eke siya panas satri wade gak gati me silinder e uda eke muhuna tati no pale ha tau muhuna tati no. Itu kada prusta di koko warga pale ho eno kada uda muhuna te yada muhuna te wuta kara te kati no kolo nikang hitanda. Kiri piti tin ne kak raung ne kap, ito koda uda urte teke siya panas satrai, pale ha urte teke siya panas satrai, wakra prusti api he wa, har siya hatalia kiela, evi jite tama gati. Alright, tonari, ito koda. Gatalwa tieno na nga handa mo kada mi pita tieno mi prasna teke wugulan tala pitche mi parisore wata warna teke wugulan tike na ganda kali na tiku na online wada jiwi tiak kuni. Ito wate lisara eheno wada ma wako homada kadi kadi dahin ni eheno wada. Oh, sir. Right, right. Mudah hari ke ada hari kayak dulu aku nutkian, deh, mangga hari kian, nang, muka dek, me, mati dulu lah tawiyak, itu berarti ek ugule, beredar nih meh ini dek. Oba kau dua ilir ane, tamat, ugule liyakan deh, tau cutte belawa kande, terinnya tangan deh. Itu kodam mana memang dekat sama ya ugalan te paper rekana kini me prusta warga pale ya sah parimah bukila ek getal buat pilih sama ya ini O level paper ke, ini lakukan udah ya kena disi. Itu kodam prusta warga pale ya ilang padamai no ugalan parimah, ekolah panti hatrawi ni padamai pasi ni padamai ekatukal lah nisekau mau getal buat kena ma, ek getal buat ini deveni paper ke. Lakunu dahaya. Itu kalau dewani paper ke lakunu dahaya kena wa hatrwi ni padamai pasi ni padamai sambandha kalla. Itu amat raba. Ogolan te dahaya panti silinder e padam. Ekat sambandha binne puluwa. Dahaya silinder e ekolah e hatra paha padam. Oke ngeke gerlu kena lakunu dahaya. Isan dah mingka, one kaming karanda. Api hilang gitu, api ikulah apa nanti kita baca yang, enak lihat kan deh hilang gitu, anu mantu kau, ogolol lihat deh, kita look kerumun. Piramid ek prashta varga palaya liyanda piramid ek prashta varga palaya piramid ek prashta varga palaya
එතකොට අපි මේ පිරමිඩ කියලා අදහස් කරන්නේ අපි හිතමු මම සමජ තුරස්සයක් කන් ඉන්නත් පුළුවන්. ඔව්. දැන් මේකේ සමජ තුරස්සයක් ඇන්දා. ඊට පස්සේ මම මෙතන පංචාශ්‍රයක් ඇන්දා. එහෙම නැත්නම් ඉෂඩාශ්‍රයක් ඇන්දා. ඊට පස්සේ ඔය ඇඳපු ඒවා එක්කෝ හරි ගෙලින් ඉහලින් එහෙම නැත්නම් පැත්තෙන් ඇදවෙන්න උනත් පිරමිඩ හදන්න. තිතක් තියලා පොකට යාකන්න. මේ විදිහට. දැන් මේක ඇදට යන්න. පිරමිඩේ ඔළුව ඇද වෙලා. එතකොට මේ තිතට මේ ආකාරයට ශීර්ෂ සියල්ල යා කළාම මෙන්න මේ ලැබෙන ඝන වස්තුවට අපි කියනවා පුතේ පිරමීඩයක් කියලා. එහෙනම් පිරමීඩයක් කියන්නේ මොකක්ද කියලා අපි ලියාගමු. මෙහෙම ලියන්න රූපේ දැක්වෙන පරිදි රූපේ දැක්වෙන පරිදි පතුල වටා ත්‍රිකෝණාකාර මුහුණත් සහිත ඝන වස්තුවක් පිරමීඩයක් ලෙස හැඳින්වෙයි. එතකොට ඔයගොල්ලෝ බලන්න මේ අන්තිමටත් මං යන්නේ පිරමීඩයක්. හැබැයි මේක අර ඒ ශිර්ෂේ හරිකලින් මැද ඉහලින් නෙමෙයි තියෙන්නේ. මැදින් ඉහලින් නෙමෙයි. මේක පැත්තෙන් තියෙන්නේ. එතකොට මේවත් පිරමිඩ. මේකේ ශිර්ෂේ ළමයි උඩම තියෙන ශිර්ෂේ හරිකලින් ඉහලින් නෙමෙයි තියෙන්නේ. හැබැයි පළවෙනි එකේ ඉහලින් තියෙන්නේ. ඔය අවසාන එකේ හරිකලින් ඉහලින් නෙමෙයි. ඒකත් ඇවිල්ලා පිරමිඩයක්. මරන් ඕගොල්ලෝ පොඩි ට්‍රයි එකක් දෙන්න මේටි ගැඳ ගන්න. සමජ තුරස්සයක් ඇඳලා උඩින් තිතක් තිබ්බා යා කළා. පංචාශ්‍රයක් ඇඳලා උඩින් හෝ පැත්තෙන් තිතක් තිබ්බා යා කළා. අන්තිම එක නම් කෙලින්ම ඕගොල්ලෝ බලන්න පැත්තෙන් ඉහළින් තියලා තියෙන්නේ. මම අංශ 90ක් බව පෙන්නලා තියෙනවා. මේක හරියට අර ලී කුට්ටියකින් කොටස කපලා ගත්තා වගේ. ඇදේට ගිය පිරමිඩයක්. ඔයාලට කියනවා පැටි තුඩ පිරමිඩ කියලා. ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. දැන් ටිකක් ඇඳ ගන්න බලන්න පිරමිඩින්. දැන් අපි මේකෙදි පාවිච්චි කරන්නේ ඔය පළවෙනි පිරමිඩ විතරයි ඕ ලෙවල් ළමයිට. අනික් ඒවා ගැන කතා කරන්නේ එතනින් ඉහළ පන්තිවල. ඒතකොට ඕගොල්ලන්ට අදාළ වෙන්නේ ඔය පළවෙනි පිරමිඩ විතරයි.
Sula Varuna harida. Saan deme kada aninne. Ha ha anin anin. Nadi memang yang ini ya, amarna. Pancasrenda, Charasrenda, udingho peten kita tiba, ekor kami akaran, ekor. Lama ya tidak, anda. Sanjana Harida. Hari sir. Ini, eh enam. Oh, unadi nangga, di mana itu tahu ni? Unadi. Nai berai. Berai dah, ah, hari. Itu katanya, orang tika kamaru ya terima ni, ke kebijaya ten ni, ke perasni. Dengan api itu tu, mama belasan yang kiuwa, ogolle panti itu tienno yang palavini juga kiala. Itu kita api balum ni. Kalau ini kok bilang tuh, kipuar ya kandin tuh, ini hindah ya kandinnya, akar ya kita udah kap balamu. Tuh, paling ini kayak dia api, mana mehme kap tienni, api sila. Usaha kerum me samajatura shreya endaga anda
ඇඳලා උඩින් මම තිතක් තිබ්බා. ඔන්න ඔතෙන්දි තමයි අපි ආරම්භයේ යන්නේ. ලියන්න යටින් මුලින් ඇති රූපයේ මුලින් නැති රූපයේ මුලින් නැති රූපයේ හරිමැද ඉහලින් ශීර්ෂය පිහිටා ඇත. හරිමැද ඉහලින් ශීර්ෂය පිහිටා ඇත. මුලින් ඇති රූපේ හරිමැද ඉහලින් ශීර්ෂය පිහිටා ඇත. කාටරි යවු නැත්තං අහණ්ඩායි. හරිමැද ඉහලින් ශීර්ෂය පිහිටා ඇත. හරිද? එවැන්නම් පතුල සමචතුරස්‍රාකාර එවැන්නක් පතුල සමචතුරස්‍රාකාර ඍජු පතුල සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩයක් පතුල සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩයක් ලෙස හඳුන්වනු ලැබෙයි හඳුන්වනු ලැබෙයි දැන් එතකොට මේකේ විශේෂත්වය වෙන්නේ අපි ගත්තොත් පතුලේ හරිමැද විකර්ණ දෙක ගහලා මේ විකර්ණ දෙකෙන් හරිමැද මම උත්සාහ කරලා ගන්නවා ඒ හරිමැදින් තමයි මේ කණුව හිතවන්නේ. ඒකට ඔයගොල්ලෝ කොටුල් පොතේ නම් ලේසි මම නම් මේ රයිටින් පෑඩ් එකේ ලියන්නේ මට අඩුවලා භාවිතා කරන්න බෑ. එතකොට මේ කණුව හැම වෙලාවෙම අර පොළවට ලම්බක අංශ 90ක් වෙනවා. මේ විදිහට. කණුව හිටෙව්වා ඒ හිතෝපු කණුව අර අතෙන්ට විකර්ණවලට ලම්බක. එතකොට අපි මේ ලම්බක හින්දා මේ කණුවට ඇත්තටම කියනවන් වචනයක් ලම්බ උස කියලා. මේක හරියටම ලම්බකයි. ඒ හින්දා මේකට දෙනවා අපි වචනයක් ලම්බ උස එතකොට මෙතන හරි මැදින් තමා මේක යන්නේ හරිද එතකොට හරි මැදින්ම තමා මෙතන ඉහළට යන්නේ ඒ වගේම මේ පොළවට ස්පර්ශ වෙච්ච මුහුණටද කියනව නමක් ඒක උඩ තමා මේක පිහිටලා තියෙන්නේ ඒක ආධාරයෙන් ආධාරකය එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පතුල කියලා එතකොට අපි මේවා ඉස්සරහට කතා කරනවා එකකින් එක ඔක්කොම දැම්මත් ඔයගලන්ට අමාරුයි මේ තියෙන්නේ හරි මැද එහෙම නැත්නම් විකර්ණ ඡේදන ලක්ෂය මම දන්න භාෂාවෙන් හරි මැද ලක්ෂය කියලා ලියන්නම්කෝ පතුලේ හරි මැද ලක්ෂය හරිද එහෙනම් අපි මේකක් අඳින්න පටන් ගමු මේ ලක්ෂණ ටික අපි ඉදිරිපත් කරගන්න ඕනේ එහෙනම් ටිකක් ගොඩක් ලොකුට නෙමෙයි අරට වඩා ලොකුට පටන් ගන්න බලන්න
Isella sama caturashraya kenda vikarana deka enda hari keling ihalata itipandama gæwwa wage hitewwa ekata lambaka bawa idiripat karanda ekata kiyenawa lamba usa usa oh so yami lamba usa kiyala irak gahala tiyenne oh eka sa me oya hari meda indan patulata tiyana diga neda anna hari e hari meda indala shirsheka shirsheka kiyanne udama mulla oh sunera eke enne mehemai sunera apita pute vibhage gana liyala tiyenne me wacana ekka etakota api me wacana tika sunera danaganna one hondata apita e vibhageta ena gana obodha karaganna e hinna api me tika waradda ganna honda ne me wæ tiyena lambaka usa kiyala ela usa kiyenawa මුහුණතක ඇල ධාරයක දිග කියනවා මුහුණතක ලම්බ උස කියනවා ඔය ඔක්කොම ටික තියෙන්න ඕනේ සමහර ළමයි ගාන හදනවා හදලා ඉවර වෙලා ගෙදර යනවා ගෙදර ගිහිල්ලා ලම්බ උස වෙනුවට ඇල උස පටලව ගන්නවා ගානේ ලකුණු එකක්වත් නැහැ 10ම ඉවරයි ළමයා හිතාගෙන ගෙදර යනවා මං හරි කියලා නමුත් සම්පූර්ණයෙන් ඔක්කොම විනාසයි ඒ වගේ එක උසක් වරද්දාගත්තොත් එතනින් එහා උත්තර එන්නේ නැහැ. වැරදෙනවා. ඒ ඉන්න මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් අඳින්න බලන්න. ඔබ දෙය යන මම මේ කෝල් එකක් ආවා එකයි වුනේ සර් මේ ඔය රිජිකෝණී වෙන්නේ මොන ඒ ඔය හරියද රිජිකෝණී ඒ රිජිකෝණී වෙන්නේ දැන් ඕක ඇත්තටම අපිට මේ මෙහෙම ගත්තොත් අපිට මේ ඕ මේ පතුලත් එක්ක දැන් පතුල මෙහෙම දිනනවා නම් ඒ පතුලත් එක්ක තමයි මේක ඍජුකෝණි වෙන්නේ මේක. ඒ ලම්බ කෞස පතුලත් එක්ක තමයි ඍජුකෝණි වෙන්නේ. මෙන්න මෙතන අංශක 90. ඒ කොයි පැත්තට ගත්තත් අංශක 90. රවුමටම අංශක 90.
ඒක කොහෙට දැම්මත් පොළවත් එක්ක දැම්මහම අර කොඩි කඩ ගහක් වගේ පොළවත් එක්ක ලම්බගයි කියලා හිතන්න තියෙන. එච්චරයි. හොඳද? සර් ඒකට එතන ඉඳන් රේඛාවක් ගියා කරොත් එතනටත් අංශ 90ද? ඒ කියන්නේ රේඛාවක් අර මත් ආධාරකයට මොකක් ආධාරකයට යා කරොත් ඒ ශීෂයේ ඉඳන් එතකොට එතනටත් නෑ. ඒක 90 නෑ. ඔය 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 ලම්බක උස ඉතරයි ඔක ලම්බක උස කියන්නේ එයා ඉතරයි 90යි. හරි. සර් දැන් තියෙන්නේ අංශ 90යි කියලා. ඈ? අනේ පොතේ තියන නිසා ඒ අංශ 90යි කියලා එහෙම යා කරොත් ආධාරකයට ශීෂයේ මොකක්ද? ඔය දැන් මේ ඒ ආ ඒ වෙන දර්ශනයක් එතන තියෙන්නේ. අපි බලමු. පොතේ කියන්නේ ඔව් මේකද එතකොට ඒකෙදි ඔය මධ්‍ය රේඛාව විතරයි 90 පේනවනේ ඔයින් පේනව නේද රූපේ ඔව් සර් සර් මං කියන්නේ දැන් ඔය ශීර්ෂයේ ඉඳන් ඔව් අපි ඕකේ ඉඩක් ඇන්දොත් අර ආධාරකය කියලා කිය ආධාරකයට ඉඩක් ඇන්දොත් ඒ ධාරයට සර් එතකොට එතන අංශ 90ක් වෙන්න බෑද ඒක ධාරයත් එක්ක 90ක් වෙයි පතුලත් එක්ක 90ක් වෙන්නේ නෑ ආ හරි සර් ධාරයත් හරි නිකන් අර ඇදේටනේ තියෙන වැලි ගොඩ වගේ පතුලත් එක්ක 90 නෑ ධාරයත් එක්ක 90යි ඒක අපිට ඉස්සරහට එනවා. එතකොට අපි බලමු එහෙනම් මේකේ දැන් ඇත්තටම මම මේක මෙච්චර කාලයක් ගත්තේ මේක හරියට අවබෝධ කරගන්න ඕනේ නැත්තම් මේ මම දැකලා තියෙනවා මේකෙදි ළමයි වැඩ වරද්ද ගන්නවා. ඊට පස්සේ මම ගන්නවා මේ ශීර්ෂය මේ ටික යා කරනවා. එහෙනම් පටන් ගන්න බලන්න රූලක් කරා. ඔබ මම ඇත්තටම මට මේක ලස්සනට කරන්න අමාරුයි. පොතේ හදනවට වඩා දුෂ්කර වැඩක් මට තියෙන්නේ. එතකොට මෙන්න මේවා ඇලදාරේ. ඇලදාරේ කියලා අපි ගමු. සංජාන මේ අච්චු පුතේ ගැනද කමන්නේ හොඳේ. ඇලදාරය එතකොට ඇලදාර හතරක් තියෙනවා ඕන එකක් නම් කරන්න. ඇලදාරය ඊට පස්සේ එතකොට ඒකෙදි අපි සාමාන්‍යයෙන් මේ ලම්බක උසට දාන අකුරක් තමයි සිම්පල් ලෙච්. ගැටළු වල දිනුව. මේක ඇල ධාරේ. ඊට පස්සේ මම ගන්නවා තවත් එකක් මෙන්න මේක අපිට අවශ්‍ය වෙනවා. මං හරියටම මෙතන මැදට යා කරනවා. ඒකට රෝහින් කියපු දේ තමයි එන්නේ. මේ මැදට යා කරනවා. එතකොට රූපේ
ගත්තාම මම පැත්තකින් මේක අරගෙන පෙන්නනවා. දෙපැත්ත කොළ පාටින් ඇඳලා තිනවා මම. පල්ලෙහා නම් කළු පාටින් යාවුනේ. ඉහළින් ඉඳලා පාලට නම් රතු පාටින් තියෙනවා. එතකොට මේක මෙහෙම යාවුනහම අපි දන්නවා මේ හැමදාරයෙන්ම දිගින් සමානයි. අපි කිව්වා මේක මැද්දට යා කළේ කියලා. මේක මැද්දට යා කළේ. ඔබ බලන්න මේ ත්‍රිකෝණ දෙක. ඔබ කාට හරි කියන්න පුළුවන් මේක අංග සම වෙන කුමන අවස්ථාව යටදීද කියලා. කර්ණපා කියන්න බෑ මේක ඍජු කෝණ කියලා අපි දන්නේ. ඇත්තටම අර දුවෙක් කිව්වා මොකද්ද කිව්වේ දුව? පාපාපා. අන්න හරි. ඒ අපි කිව්වේ පාපාපා අවස්ථාව. එතකොට හේතුව මොකෝ අපි මේකේ පොදු පාදේ. එතකොට අපිට පේනවා මේක පාපාපා යටද යංග සමයි. ඒ අංග සම වෙන හින්දා මේ කෝණ දෙක සමානයි. ඒ අංග සම වෙන හින්දා තමයි මේ කෝණෙට මේ කෝණේ සමානයි. ඒ කෝණ දෙක එකතුව සමාන වෙනවා. ඒ වගේ මේ දෙක 180යි. සරල රේඛාවක් මත බද්ධකු. එහෙනම් ඕනෙම කෝණයක් 90. එහෙනම් ඔබ පැත්තකින් මේ ත්‍රිකෝණාකාර මූණතක් ඇදලා ගන්න. සර්. ඔව්. ඔය ත්‍රිකෝණාකාර මූණද ගත්තේ සර් අර පිරමීඩෙන්මනේ. ඒකෙන්ම ගැලෙව්වා. ඔව් සර්. එතකොට අංශක 90යි කියලා ඒක දැන් සර් කියන්නේ. දැන් එතන ඉඳන් ආධාරයට රේඛාවක් ඇන්දම අංශක 90යි කියලා දාන්න ඕනේ සර්. ඔව්. එතෙන්ට දාන්න දැන් අපි අතනක් දානවා ඒක. මොකද්ද ඕක සර් දැන් අපි කඩ දෙකකට කැඩුවොත් සර් එතකොට ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කර්ණපා විදියට ගන්න බෑද? කර්ණපා කරන්ඩ අපිට ඒක ඉදිරිපත් කරන්න හේතුවක් තියෙන්න ඕනේ. මේක මුලින් ඍජුකෝණී කියලා ගණ්ඩ බැහැ දීලා නැති හින්දා. හේතුව මොකෝ දන්නවද? අපිට මේ අවස්ථාව ලැබෙන්නේ මේ මැදට යා කළාට මේක ලම්බක වෙන්නේ. ඔයාලා බලන්න මේකේ මැද්දට යාගෙන මැද මේ හරි. ඔයා බලන්න මැද්දට යාගලාට මේක ඍජු කෝණයක් නෙමෙයි. මෙතන ඍජු කෝණේ වෙන්නේ නැහැ. එතකොට ඇත්තටම මැද්දට යාකලහම හරියටම අංශක 90 වෙන්නේ ත්‍රිකෝණ වර්ග 3 විතරයි. ඒ තමයි එක්ක සමදීපාද. එහෙම නැත්තම් සමපාද. ඔය වර්ග දෙකේ ඉතරයි හරි මැද්දට යා කළාට පස්සේ මේ ලම්බක වෙන්නේ. අනික කිසිම ත්‍රිකෝණයක හරි මැද්දට යා කළාට ලම්බක වෙන්නේ නැහැ. ඒ හින්දා අපි ලම්බක බව පෙන්වන්න පාපාපා අරගෙන අර කෝණ දෙක සමානයි. කෝණ දෙක 180යි. ඒ හින්දා එක කෝණයක් 90යි 182 න් බෙදලා කියලා පෙන්වනවා. එතකොට මෙතන එකම අවස්ථාවයි ගන්න වෙන්නේ පාපාපා යට දෙ ඉතරයි. එතකොට අපි පාපාපා යට දෙ මේක 90යි කිව්වා. ඒක 90 වෙන හින්දා අපිට මෙතන දාන්න පුළුවන් මං කොළ පාටින්ම දැන් මෙහින්ද දානවා. මෙන්න මෙතන තමයි ওই පෙන්ුවේ 90 කියලා. මේක 90 වෙන්නේ අර පතුලේ ධාරයත් එක්ක. ඉන්ද ඔයගොල්ලොත් එතන ඉදිරිපත් කරන්න පතුලේ ධාරයටයි 90 වෙන්නේ.
Tikoni galola gattam petting. Tikona kara muhuna tata tama anuwa wenne padulata. එතකොට මේකට කියන්නේ ත්‍රිකෝණාකාර මූණටක ලම්බ කෞස මූණටක ලම්බ කෞස හරි ඔය වචන සෙට් එක තමයි දැන් ඕගොල්ලෝ දැනගන්න තියෙන්නේ Malam dono ini ke hari itu dengan gando nih, gatalu ke mona usah tuh dini gila. Oh kari itu dengan ke tuh tamai. Sekaya banyak nih tuh anak kadal tuh guru am bin. Enam anti berdali anda tikona karam mona teka lamba ke usah.
ඔව් එතකොට පොඩි පොඩි ඉස්කෝලේ ප්‍රශ්න තියෙනවානේ මම පොඩ්ඩක් කතා කරා මේ එතකොට මෙන්න මේ ටික හරියට දැනගත්තා දැන් දැන් එහෙනම් අපි පෘෂ්ඨ වර්ගඵලයක් හොයමු ඔයින් හරි නේද ගැටලුවක් නැහැ නේ ඔය ජයනි බාලසූරිය ගැටලුවක් නැන්ද Yes, sir. Ani, hari ena api gaana kada bahimu. Mang andinawa gaana. Ena api ogoloth andina patan ganne. Den onna pahadiliwa andinna onne nika kala godak wage nathu hari. Mang andina widiya balagena. Mang ithin kiwada matak waradinna puluwa. Rama chaturasrayak kenda. Hari medden tita tibba. Eka udin tawat tita tibba. Sama chaturasraya kenda hari medden tita tibba. Eka udin tawat tita tibba. Dan ya karan. Itu ada. Api mege akan no. Ini dia ada. Mang wage yanda ganda. So, oka okata wenam maathrugawak tiyenada? Api gataluwak widiyata gam patten prashna tika liyenawa. Kemathi nam me nidasuna kiyala li nidasuna kiyandath ba ne kamanne nidasuna kiyala libuwath kamanne. Hari sir. ඊට පස්සේ මම මෙතෙන් x ගන්නවා ලොයි කැරගිලා වැටි ඉඳන්නේ Sir, oh, sir,
අපි සමහර අයට එද්දාට පස්සේ දිය වෙලාවක් කිරිච්ච අයිස්ක්‍රීම් එකක් වගේ වෙයිදන්නේ. ඒ උනාට ළමයි අඳින්නේ නැත කොහොම කොහොම හරි. දැන් අපි මෙතෙන්ට එනකන් ආවා. එහෙනම් දැන් හිමින් හිමින් වැඩේ පටන් ගන්න. එතකොට x කියන්නේ ඇත්තටම 16 අපි දෙකෙන් බෙදන්න වෙනවා මොකද මේ ඇත්තටම හරි මැදින් යන්නේ මේ x අකුර. ඔබ දන්නවා හරි මැදට තමයි මේ ලම්බ කුසෙ ඉන්නේ. එහෙනම් 16 දෙකට බෙදෙනවා 8 8. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ x වෙනුවට අපි දැන් දන්නවා අගය මෙතන ලම්බකයි මේ ත්‍රිකෝණ මුහුණතක පැතිරෙනු. එතකොට x කියන්නේ අපි 8යි කියලා හෙව්වා. ඒ වගේම මේ පැත්ත 6යි cm දන්නෝ. එහෙනම් අපි b හොයන්න ඕනේ. එහෙනම් ඔබට පේනවා මේ පාට කරපු ත්‍රිකෝණයට වයිද කරස් දැම්ම නම් b එනවා. ආධාරකය කියන්නේ යට තියෙන සමජාත්‍රාශ්‍රය නේද? යට තියෙන සමජාත්‍රාශ්‍රය. ඔබ බලන්න බීබල උත්තරේ එනවා සෙන්ටිමීටර් 10යි කියලා. පයිතගරස් සම්බන්ධය භාවිතා කළා.
ඔව් එනවනේ ඒ වගේම මේ ඔබ දන්නවා මේ පැත්තක් 16යි කියලා එන අපේ තුන්වෙනි ප්‍රශ්නයේ ප්‍රවිෂ්ඨතාවය ගත්ත හැකි මේකෙන්ම භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්භක උස 10 කපන්නේවා 16 කපන්න 10න් ගුණ කරගන්න ලේසියිව ඉතුරු කරගන්න හඳන්න බලන්න එතකොට දැන් අපි ත්‍රිකෝණ මූණතක වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්භක උස 80 ආවා. ඊට පස්සේ රවිඳු පැහැදිලිද පුතේ? ඔව් සර්. මං ඉබි ගමනින් යන්නේ ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න. අර ඉස්සෙල්ල කරන් ටික වේගෙන් ගියා දැන් ඉබි ගමන. එතකොට හතරවෙනි එක ආධාරකේ කියන්නේ ඔය පතුල 16 වරක් 16. ඔක වැඩි කරගන්න. එතකොට 256 වගේ දෙන්නේ. 36 වරක් එක 12 13 15 එකක් ඉතුරුයි 256. පස්වෙනි එකේ ඔක්කොම වර්ගඵලය 256 කියන්නේ පතුල. ඒකට එකතු වෙනවා 80 ත්‍රිකෝණ 4ක්. ওই ටික ඔක්කොම තමයි වර්ග සෙන්ටිමීටර් වෙලා එන්නේ. 256 එකතු කිරීම 320 වර්ග සෙන්ටිමීටර්. එතකොට 76 එනවා. 20ට 56ක් එකතු වුණාම ඊට පස්සේ 2යි 3යි 5යි. මම පොඩ්ඩක් හරිද බලන්න. එක පිටුවේ ගන්න හදාගත්තා. හරිද? හරිනේ.
Thank you. Okay, Hara, thank you. Awin, oh, Awin itu dua hari kira. Pansi ada apa utara dada. Jadi itu utara dada, kumukum hari ini. Oh, oh. Enam, samana ya ta, banula di latino. Very good. Itu kota, minne medika, tetapi ikan ganai hendu. Oh, ikan ganah samai abbiasi. Eka yoi hedu eka gan, eka gana yoi hedu eka ganin tama abbiasi di. Ogole balande, eka ganin abbiasi di gini. Eto kota, me vidiyata adharake samachaturashtra vena riju piramide. Me vet idiripat kala di gino. Mau balan dua gol lo, itu kodenya. Mereka udah harapan cukup tap balan, nida suna deka. Ewa tidur pat kalau di lagi ino mewah gini gana. Ini bahasa itu nih pasti mewah gana tiga ini. Karena tiennu a dahayak. Ini bahasa ini berenya kodenya pike itu. Lebih nak kari wigra gunno, di bawah sini boleh ya, tini, boleh, tanah kimi diskena katan dari ya tienno, pada mintu nengi kaki berai, ada ek mangi beruna dogo liver keragan, none minnemi hatra ek abbiase hadan, oliver, ekam me, pada setan tiga teka dah hitat mami sekolah, awas sedewa lulte. Ita pasi tiutti ke deno, ita istilah biar cukup tah dagan doni. Ita pasi tiutti ke ane kai saat ke, itu pada diparak berarti ke ano. Ah, emana hatra eka biasa ya bodo keranda, udah haran dik, iya bande, berarti ke keran. Katari, get luak nengku berarti nih, get luak tiara nam, api dek grup pegada dande. Ah. Ina api nawa tinne ani lamai, untuk berada karena mahasi denda, duk mahasi lah berada karena ammeli netu berada karena. Ina emudin ada mah ibu wan, right? Ibu wan sir. Ibu wan. Ibu wan sir. Thank you sir. Ibu wan sir. Thank you very much. Thank you sir. Thank you. Emudin ada mah ibu wan.